රජයේ විසඳහා සහතික මිලක් පැනවුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව මැසිවිලි නගන්නේ එම මුදලට සිය වී තොග අලෙවි කිරීමට නොහැකි බවටයි. මේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවීන් සිය වී තොග අලෙවි කර ගැනීමට නොහැකිව පීඩා විඳින ආකාරයයි. ගොවි ජනතාව පවසන්නේ සිය නිවෙස්වල වී මිටි 100ත් 200ත් අතර ප්‍රමාණයක් මේ වන විට ගොඩගසා ඇති බවයි. දැන් අනිත් හැම බඩුවම මිල ඉහළ යනවා නම් අපේ මේ අපි දුක් විඳිනවා. අපි පාන්දර 3ට නැගිටින්න හවස එන්නේ 6:00 මාට විතර කුඹුරෙන්. එහෙම දුක් විඳලා ගත්ත වී ටික තුට්ටු දෙකට මේ රජයේ ගණ්ඩ ලෑස්ති වෙන එක මහා අන්තිම අසාධාරණයි. අපිට මේ රුපියල් 60ට 65ට මේ වී දෙන්න බෑ. අඩුම ගානේ මේ වී මිටි එක රුපියල් 6000ක්වත් වැටෙන්න ඕන. අපිට සම්බති වෙනවා මිටි 100ක් විතර තව. අපිට මේ මිලට මේ අපි මේ වී දෙන්නේ නැහැ. අපි හරිම දහ දුකක් විඳින්නේ. 55ට දීලා කොහොමද බෑ. අපිට වියදම් යන හැටියට වී කිලෝ එක රුපියල් 65ට අන්තිම දෙන්න ඕනේ. 55ට දීලා අපිට කොහොමද අපේ නයිටි එක ගෙවා ගන්න බෑ. මැෂින් වල වයර එක ගෙවන්න තියෙනවා. පොහොර අරගෙන පොහොර ගන්න පුදු විදියට මහන්සිුලි හොයන්න. ඒකේ පොහොර ගන්න නැතුව පොහොරක් නැතුව මේ ටික මේ කරගෙන 55ට ගත්තට වැඩක් නැහැ. අපි මේව අරගෙන ගොඩාක් දුක් විඳලා ඉතින් මේවා වියදම් කරලා නැති තියෙන්නේ. මේ ටික විකුණ ගන්න බැරුව තමයි දැන් දුක් විඳින්නේ. පුදුම කර්මයක්. මේ අතර රාජාංගනේ ප්‍රදේශයේ මුං වගා කරන ගොවීන්ද මේ වන විට දැඩි අසීරුතාවයකට මුහුණ පා සිටිනවා. දිලීර රෝගයක් සහ පණු රෝගයක් නිසා සිය මුං වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. මේ සඳහා බලධාරීන්ගෙන් විසඳුම් මිල්ලුවද කිසිවෙකුත් ඊට ප්‍රතිචාර දක්වා නැති බවටයි ගොවි ජනතාව චෝදනා කරන්නේ. කිසිම කුමිනාශකයක් නැතුව ගොවිතැන් කරන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. මේ මුං ඇටවල මෙන්න ඉන්න පණුව වමනා වෙලාවේ අවස්ථාවේ මේක මේ රැක ගන්න බැරි නම් අපි මේ වසවිස තොර ලෝකයක් හදලා හරිනවද මැරෙනක ඊට වැඩිය හොඳයි. දැන් මේ බානක මේ කරල් වෙ සම්පූර්ණ වෙ තියෙන්නේ. බොරු නම් මොකද අපි අතින් දාලා මේක අලවලාද නැහැ මේ ගස්වල තියෙනවා. එයාලා ඇවිල්ලා බලන්න ඕන. රාජ්‍ය නිලධාරිය ඇවිල්ලා බලලා අපිට පොඩි වීම සීමක් කළා මේක නම් වා මේකට මේ දේ කරන්න එක මේක විනාශ වෙන්න ඉස්සෙල්ලා කරන්න ඕන. මේ හානියට අවශ්‍ය කරන තෙල් බෙහෙත් වෙළඳපොලේ නැහැ. අපි හුරු වෙච්ච දේ දැන් නැහැ. එතකොට මේ වගාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න බැරි වෙනවා. දේශීය තෙලක් හෝ මොන හරි එකක් කියන්න. මේ ගොයිය තින ගියන ගහලා දැන් නන්නත්තර වෙලා ඉන්නේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහෙර ගොවිජන ව්‍යාපාරයේ බකමූණ ජයසිරිපුර ගංගේයාය සරුබිම නිකපිටිය යන ප්‍රදේශවල ලොකුලූණු වගා කරන ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. නොයෙකුත් දුෂ්කරතා මැද ලූණු වගා කළද අද වන විට වෙළඳපොලේ ඉතා අඩු මුදලකට ලූණු අලෙවි කිරීමට සිදුව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. එම මුදල ලූණු වගා කිරීමට වැයවන මුදලටත් වඩා අඩු මුදලක් බවටයි ගොවි ජනතාව චෝදනා කරන්නේ. රුපියල් 80000ට. ඉතල අපේල් පටන් ගත්තේ තවන් දාන්න දාලා ඉවරලා තවානේ මාසයක් එකමාරක් විතර තියාගෙන ඔන්න මිනිස්සු දාගෙන හැදුවා. රුපියල් 80000ක් දීලා තමයි හදාගත්තේ. මිනිස්සු දාලා ඉවරලා හදන්න මිනිසුන් රුපියල් 90000ක් විතර දීලා තමයි හැදුවේ. අදට අපිට හරියට රුපියල් 80යි 90යි අපිට දැන් මිලක් තියෙන්නේ. දැන් වීපුතරකින් කිලෝ 3000ක් ගලවල ඉවරලා අපිට ඒක විකුණ ගන්න තියෙන රුපියල් 80ට 90ට. එතකොට අපි ණය ටික ගෙවා ගන්න පුළුවන්. ඉදිරි මාස දෙක තුන අපි කන්ට පොන්ට ඕනේ. තෙල් බෙහෙත්වල මිල ඉහළ ගියා මේසරේ ගෙසරේ අපිට ලක්ෂයක් ගියා නම් මේසරේ ලක්ෂ දෙකක් වියදම් කරන්න වෙලා තියෙනවා. ලක්ෂ දෙකක් වියදම් කරාට ගෙසරේ මිලට වැඩිය අඩුවෙන් අද මිල පවතින්නේ. අපිට රුපියල් 200 ඉක්මවත් මේ කියපු වියදම් හැටියට ලුණු මිල අපිට අවශ්‍ය වෙලා තියෙනවා. හැබැයි අද 70-80ට වෙළඳපොලේ ලුණු මිල යන්නේ. කොයි වෙනම් කතා කරන්න කවුරුත් නැහැ. ඒලා ඔක්කොම ඒසි කාමර ඉඳලා උපදෙස් දෙන එක විතරයි කරන්නේ. කියව අනුකම්පා නැති විදියට මිනිස්සුන්ගේ වේවන්ට අපේ හැම ඇඟවලෝල් තියෙන තත්ත්වය මේවා තේරුම් ගන්න හොඳට වීදුරු කාමරවල ඉඳගෙන මේ විදියට හොඳට සුබෝපෝ විදියට අපි කරලා දෙනවා බුද්ධිවින්දට රජයක් විදියට මිනිසුන්ගේ දුක අඳුර ගන්න ඕන මේ ගෙවල් දොර හදා ගන්න බලන්න අපේ ගෙවල් දොරක් මොනවත් ඇති දෙයක් නැහැ නේ මේ ලුණු කුමේලා අපි කියන්නේ මේ තියෙන ගෙඩියවත් විකුණා ගන්න අපට සාධාරණ මිලක් දෙන්න කියලා දැන් දවස් 10ක් විතර යනවා ලුණු ගෙනල්ලා ගබඩා කරලා තියන් අපිට අන්තිම රුපියල් 200ක මුදලක්වත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.